අයිබුවන් කාලීන ප්‍රවෘත්ති වාර්තා කටනේ අංක එක සියත උදෑසන පුවත් විකාශයේ සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථම අවධානය පුවත් සිරස් තල වෙත. උතුරේ චන්ද කුට්ටියට බැල්ම දාන රනිල් වික්‍රමසිංහගේ 13 දීමනා ගැන ගම්මන්පිල කියයි. පොලිස් බලතල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඉවත් කරන 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඉදිරියේදී පාර්ලිමේන්තුවට ගම්මන්පිල සහතික වෙයි. ජනාධිපතිවරණය බලාගෙන ජනපති රනිල් කරන බොරුව ගැන කියන චරිත. යුරෝපයේ ගායකින් ලංකාවට ඇවිත් සින්දු කියනකොට ඒ සින්දු අහන්න ආසියාවම ලංකාවට එනවා. එයාසේ රත්නපුරෙන් මැණික් අරන් රටම ගොඩගන්න වජ්‍රගේ සින්ඩරෙල්ලා තියරිය අද ටෙලිවැකියෙන්. 13 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ උතුරට පොලිස් බලතල ලබා දීමට දරන උත්සාහය රටේ ජාතික ආරක්ෂාව බරපතල අනතුරකට හෙළීමක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදේ ගම්මන්පිල පවසනවා. උතුරට බලය ලබා දීමට ජනපති රනිල් වික්‍රමසිංහ දරන උත්සාහය හුදෙක්ම චන්ද ගුණ්ඩුවක් බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් පවසන්නේ. ඔවුන් මේ බව ප්‍රකාශ කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවලදී. මීළඟ ජනාධිපතිවරණයේදී දෙමළ චන්ද කුට්ටියට ඉවල්ලමින් ජනාධිපතිතුමන් විසින් 13 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීමට දෙමළ ජාතික සන්ධානය සමඟ සාකච්ඡා කරලා තියෙනවා. එහිදී පොලිස් බලතල පසුවත් අන් සියල්ල වහමත් ක්‍රියාත්මක කරන්න එකඟතාවයක් ඇති වුණු බව රටට ප්‍රකාශ කර තිබෙනවා. ලබන බදාදා හවස මේ පිළිබඳ ජනතාවයක් හදාගන්න ජනාධිපතිතුමා සර්වපාක්ෂික සමුළුවක් ඇඳවල තිබෙනවා. මේ පසුබිම යටතේ ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව බරපතල අනතුරකට පත් වෙලා තියෙනවා කියන අනතුරු ඇඟවීම අපි ජාතියට කළ යුතුයි. අපේ රටේ ත්‍රස්තවාදය පරාජය කළා කිව්වට බෙදුම්වාදය තවමත් ක්‍රියාත්මකයි. ඒ වන විට උතුරට පොලිස් බලතල ලබා දීලා තිබුණොත් අනාගත යුද්ධයේ ඇතිවන්නේ ශ්‍රී ලංකා යුද හමුදාවයි උතුරේ පොලිස් හමුදාවයි අතර. උතුරේ පළාත් සභාවට ප්‍රඥාප්තියක් සම්මත කරගන්න පුළුවන්. ත්‍රස්තවාදය කියන්නේ දඬුවම් ලබා දෙයකේ වරදක් නෙවෙයි කියලා දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කරගත්තොත් උතුරේ හමුදා කඳවුරු වලට පහර දෙන ඒවා බෝම්බ ගහන ඒවා සියල්ලම කිසිම අධිකරණයක ප්‍රශ්න කළ හැකි වරද කරන ඇයට දඬුවම් ලබා දිය නොහැකි තත්ත්වයක් ඇති වෙනවා. පොලිස් බලතල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඉවත් කරන 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ජනාධිපති නීතිඥවරුන් ප්‍රමුඛ නීතිඥ කමිටුවක් විසින් කෙටුම්පත් කරලා මට බාර දීලා තියෙනවා. මෙය ඉදිරි සතිය ඇතුළත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. කොටි ත්‍රස්තවාදීන් සිරගත වී සිටින එක සහජීවනයේ සඳහා බාධාවක් ජනාධිපතිතුමා කල්පනා කරනවා නම් ඔහු මුලින්ම කළ යුත්තේ ත්‍රස්තවාදය නැති කරලා සාමය උදාකරන්න තමන්ගේ ජීවිතය කැප කරන්න ගිහිල්ලා ඒ අතරේදී චෝදනාවලට ලක් වෙලා අද සිරදඬුවම් විඳින අපේ රණවිරුවන්ටයි එනම් මුලින්ම නිදහස ලබා දිය යුත්තේ. අපිට ආරාධනා කරලා තියෙනවා, අපි ඒකට සහභාගී වෙනවා. ඒ විතරක් නෙවෙයි, මේ සර්වපාක්ෂික සමුළුව කියන දේශපාලන නාඩගම තුළ මේ ආණ්ඩුව ජීවිත පූජාවෙන් උදා කරගත්ත සාමය නැති කිරීමට කරගෙන යන කුමන්ත්‍රණයේ හෙළිදරව් කරන වේදිකාවක් බවට පත් කරගන්න අපි බලාපොරොත්තු වෙනවා. ලීගලයිස් විදිහට පත්වෙච්ච ප්‍රෙසිඩන්ට් කෙනෙක් ඉන්නේ, හැබැයි ලෙජිටිමයිස් නැහැ. ඒ නිසා තමන්ගේ හිතුමනාපෙට වෙන රටවල් එක්ක කරන ගිවිසුම් ගැහිම සම්බන්ධ ප්‍රශ්නයක් මෙතන තියෙනවා. මේ ඉන්දියානු සංචාරය ඇතුලේ ප්‍රශ්න විසඳගත්තට වඩා ප්‍රශ්න ගණනාවක් එතුමා ආරම්භ කරලා තියෙනවා. 13 ව්‍යවස්ථා සංශෝධනයේ සම්බන්ධව දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයා මේක පාවිච්චි කරන්නේ තමන්ගේ ඉලෙක්ෂන් මැනිෆෙස්ටෝ එකේ චැප්ටර් එකක් විදියට. මේ ඔක්කොම මේ දේශපාලන රංගනය. මේ ජනාධිපතිතුමා අගමැතිවරයා වශයෙන් පිහිටවලා තිබිච්ච පළාත් සභා දෙක වහලා දාපු එක තමයි මෙයා කිරුවේ. ඒ අය මේක කරන්නේ ඡන්දෙට. මේක ඇත්තටම බොරුවක් කරන්නේ. 13 ව්‍යවස්ථා සංශෝධනයේ සම්බන්ධව ඉන්දියාවට ගිහිල්ලා මොනවා කිව්වද කියලා අපි දන්නේ නැහැ. මම නිදහස් ජනතා සභාව පැත්තේ. අපි මූලික වශයෙන් ප්‍රශ්නයක් අහන්න කැමතියි. මේ ස්ථාවරයට ආණ්ඩුව කරන අය කැමතිද? නිකන් බොරු කරන්න එපා. TV ෂෝ දාන්න එපා. ජාත්‍යන්තරයට පෙන්වන්න මම සුදන අනිත් අය හරි නෑ කියලා පෙන්වන්න නිකන් බොරු රංගන කරන්න නැතුව ආණ්ඩුව පාර්ලිමේන්තු කණ්ඩායම මේකට කැමතිද? අපි කියන්නේ සර්වපාක්ෂික සමුළුවක් නෙමෙයි. තමුන්නාසලගේ පක්ෂ රියකතු කරලා සමුළුවක් තියලා එකක් කියන්න රටට සර්වපාක්ෂික සමුළු කියලා නිකන් බොරු සෙල්ලම් දාන්න නැතුව. දැන් ඔච්චර නටන දෙයක් නැහැනේ. පළාත් සභා ඡන්දය දියන්න පුළුවන්. වැඩියෙන් බලතල දුන්නත් ඡන්දයක් නැති පළාත් සභාවෙන් ඇති ඵලය මොකද්ද? දූෂණය, වංචාව, නාස්තිය, අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාවය ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන්.
අද ලියන්නේ 331 වන ටෙලිවැකිය. අද ටෙලිවැකිය ලියන්නේ චූටි බබාලට. ඔව් අද ටෙලිවැකිය මෙහෙම නම් කරමුද චූටි බබාලට සුරංගනා කතා කියලා නේද? ලෝකේ වැඩියෙන්ම මේ ජනප්‍රිය වූ සුරංගනා කතාව මොකක් කියලාද හිතන්නේ? ඒ සුරංගනා කතා ඒ කියන්නේ මේ ෆේරි ටෙල්ස් සින්ඩරෙල්ලා තමයි ලෝකේ ජනප්‍රියම සුරංගනා කතාව. ඔය පුංචිය වුණත් මේ ටෙලිවැකිය බලනවා කියලා උපකල්පනය කරලා කෙටියෙන් සින්ඩරෙල්ලා කතාව අහලම යමුද නේද? පුංචිය වුන් පවුනේ නැත්නම් සින්ඩරෙල්ලා හරි ලස්සනයි. දුප්පත්. ගෙදරක මෙහෙකාරියක්. ඒ කියන්නේ වැඩකාරියක්. ඒ රටේ මේ රාජකුමාරයාට බිරිඳක් හොයනවා. හා බිරිඳක් නෙමෙයි කුමාරිකාවක්. හරිය. දැන් සින්ඩරෙල්ලා ඉන්න ගෙදර අයිතිකාරිය සින්ඩරෙල්ලාගේ කුඩම්මා. කුඩම්මටත් දූලා දෙන්නෙක් ඉන්නවා. කුඩම්මගේ දූලා මේ සින්ඩරෙල්ලා තරම් ලස්සන නෑ. හොඳේ. මේ කුඩම්මා මේ අර රාජකුමාරයාට මේ කුමාරිකාවන් හොයන උත්සවයට සින්ඩරෙල්ලාට යන්න දෙන්නේ නෑ. සින්ඩරෙල්ලා කිලිටි. මොකද ඇගේ වැඩේම ගෙදර වැඩ කරන එකනේ. මේ කුඩම්මට ඕනේ ඇගේ දෝල දෙන්නව කොහොම හරි නේද එක්කෙනෙක්ව කුමාරයාගේ කරේ ගහන්න. දැන් ඇය දුකින් ඉන්නේ. කවුද දුකින් ඉන්නේ? සින්ඩරෙල්ලා. ඇයට මේ රජකුමාරයාට කුමාරිකාවක් වෙන තරඟයට යන්න විදිහක් නැහැ. ඔය වෙලාවේ එක පාරටම සුරංගනාවියක් මතුවෙනවා නේද? ඒ අපි කියන්නේ මේ සුරංගනාවියක් මේ ප්‍රාදුර්භූත වුණා කියලා. ඒ කියන්නේ එක පාරටම මැවෙනවා. හොඳේ. ඇය සින්ඩරෙල්ලාගේ හිසට මේ ඇගේ අතේ තියෙන පොඩි යෂ්ටියකින් පොඩි පාරක් දෙනවා. හරිද? මේ අපිට මෙහෙ ගහන වගේ පොළු පාරවල් එහෙම නෙමෙයි. හොඳේ. සින්ඩරෙල්ලා පිරිසිදු වෙලා හරි ලස්සන ඇඳුමක් සහිතව එක පාරටම කුමාරිකාවක් එනවා. ඒ විතරක් නෙමෙයි සුදු අශ්වීන් සහිත කරත්තයකුත් මැවෙනවා. හැබැයි මේ සුරංගනාවිය මෙන්න මෙහෙම කියනවා. ඔබට මේ සියලු දේ ලැබෙන්නේ මධ්‍යම රාත්‍රිය වනතෙක් පමණයි. ඒ කියන්නේ සින්ඩරෙල්ලා අර කුමාරයාට කුමාරිකාවක් හොයන උත්සවයට ගිහිල්ලා මධ්‍යම රාත්‍රියට පෙර එන්න ඕනේ. හොඳේ. දැන් කුමාරයාගේ හිත ගියේ ඇත්තටම සින්ඩරෙල්ලාට. හරිද? නමුත් ඇය මධ්‍යම රාත්‍රියට පෙර එන්න ඕනේ. ආන් ඒ යන ගමනේදී ඇගේ එක සපත්තුවක් ගැලවෙනවා. අන්තිමට කුමාරයා මේ ඇයව හොයනවා. මේ ඇවිල්ලා ගිය කෙනා කවුද කියලා. සාක්ෂි මුකුත් නැතුව හොයනකොට යාන්තම් ගැලවිච්ච සපත්තුවක් හම්බෙලා ඕන් ඒක පස්සේ ලෝනවා නේද? සපත්තුව හොයාගෙන එන මේ අයුරුත් මේ දුප්පත් සින්ඩරෙල්ලා අන්තිමට මේ රජකුමාරිය වෙන අයුරුත් තමයි ඔය කතාවෙන් කියන්නේ. ඒක ටිකක් රහාඩු කළා කෙටි කළා දිග වැඩි හින්දා. හොඳේ. සින්ඩරෙල්ලා මා සමග විවාහ වෙනවද? ඕ මම කැමතියි. රාජකුමාරයා ඇගේ අත අරගෙන සිප ගත්තා. සින්ඩරෙල්ලා සමග ඔහු නැවත මාලිගාවට යන්නට පිටත් වුණා. දැන් අපි ඉන්නේ මේ සින්ඩරෙල්ලා කතා කියන මාර සෙට් එකක් එක්ක නේද? අපේ දේශපාලනඥයින් බොහෝ වෙලාවට නිදි. හරිද? ඒ උන්දලගේ කට ඇරෙන්නේ ඡන්ද කාලෙට. ඡන්ද කාලෙට බලය ගන්න කට ඇරෙනවා. ඊට පස්සේ හොරා කන්න කට ඇරෙනවා නේද? ඒ වගේ වට තමයි ඇරෙන්නේ. හොඳේ. බත් කන්නත් ඇරෙනවා. අවුරුදු 70ක් 75ක් නිදාගෙන හිටපු අපේ නායකින් දැන් ඔන්න කට අරින්ට පටන් අරගෙන නේද? එයාලා අද අපට සුරංගනා කතා කියනවා. හොඳේ. දැන් ජනපති රනිල් වික්‍රමසිංහ මේ මහා විහාර විශ්වවිද්‍යාලයක් හදන්න සැලසුම් කරනවා. ඒක හරි අපූර්වයි. හොඳ වැඩක්. හොඳ සංකල්පයක්. හරිද? නමුත් හරියට කල් ගියා නේද? හුඟක් පමයි. හරිද? නමුත් ඔහොම කියනවා මේ මහා විහාර ව්‍යාපෘතිය 1947 තරම් පැරණිලු. මෙපමණ කලක් ගිහිල්ලත් ඒක ඉවර කරගන්න බැරි වුණ එක ගැන අපි ලැජ්ජාවෙන්ට ඕනෙලු. ඔන්න අහන්ටකු. මහා විහාරයේ මූලික කරගෙන අපේ වැඩ කටයුතු කරන්න ඕනේ. අනුරාධපුරයේ වැඩ කටයුතු පටන් ගත්තේ බණ්ඩාරනායක මහත්තයා කාලේ ඇමති හැටියට 47. අද වෙනකන් අපි මේක සාර්ථක අවසන් කළා නැහැ. අපිට මහා විහාරයේ වැඩ කටයුතු කරන්න බැරි වුණා. අපි ලැජ්ජ වෙන්න ඕනේ. ඇත්තටම අපි රටක් ලෙස ලැජ්ජ වෙන්න ඕන කාරණා මොන තරම් තියනවද නේද? අපි නෙමෙයි ලැජ්ජ වෙන්න ඕනේ. ඔව් අපිත් ලැජ්ජ වෙන්න ඕනේ. අපි ලැජ්ජ වෙන්න ඕනේ දිගින් දිගටම එකම කණ්ඩායමක් උදේ හවස පත් කරලා යවන එක ගැන. ඒ උන්දලා ලැජ්ජ වෙන්න ඕනේ මේ රට හදාගන්න බැරුව ගිය එක ගැන. හොඳේ. ඒ කතාවකින් දැන් පැත්තකින් තියමුකෝ. මේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිගේ ප්‍රධාන අනුගාමිකින් දෙදෙනෙක්. හරිද? එක්කෙක් සමන් රත්නප්‍රිය. ඔහු එක් අවස්ථාවක එකම තැනක කතාවකදී කියනවා දැන් ජනපති රනිල් රට ගොඩ අරන්ලු. අද තුන් වේල කන්න තියනවලු. අහන්නකෝ. රටේ මිනිස්සුන්ට ජීවය දුන්නේ රනිල් වික්‍රමසිංහ. දැන් තුන් වේල කාලා ඉන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා නිසා. දැන් ඒ කතාවෙම ආයේ කියනවා තුන් වේල කන නැති ජනතාවක් ගැන නේද? අපේ රටේ මහානායක ස්වාමින් වහන්සේලවත් මේ මොහොතේ චෛත්‍ය හදන්න කියලා කියන්නේ අපේ හාමුදුරුවනේ. ඇයි? ත්‍රෛනිකායක මහානායක හාමුදුරුවෝ දන්නවා මේ රටේ මේ වෙලාවේ තියෙන ආර්ථික අර්බුදයක්. මිනිසුන්ට කන්න බොන්න නැහැ. තුන් වේල කාපු මිනිහා එක වේලයි කන්නේ.
නිකං මෙයිලාට මේ කවුරු හරි මේ ප්‍රොපෝෆෝල් ගහලා වගේ නේද? ප්‍රොපෝෆෝල් ගහන මේ වීදලා වගේ නේද? ඊළඟට ලස්සනම සින්ඩරෙල්ලා කතාව බජිරාබේ වර්ධනගෙන් අහන්නකෝ. ආසියානු ඉතිහාසයේ ඔන්නෙලව යුරෝපයේ ප්‍රධාන ගායක ගායිකාවන් කීප දෙනෙක් දාකම මෙයා උද්දීපනලා. ආසියාවේ මිනිස්සු එයි සින්දුහල්. සින්දුහන්නේ ආසියාවේ කට්ටිය රත්නපුරේදී මැණික් ගන්න. මේ එන සමහර ගායකෝ ආසියාවේ කිසිම රටකට අවිල්ල නැහැ. ලංකාවට එනවා. ඇයි? රනිල් වික්‍රමසිංහ මහත්තයා නායකත්ව දෙනවා ජාතියට. ඒකට අන්න රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ලෝක වාර්තාවක් කියයි මොකද්ද? ජනාධිපති මැතිවරණයක් තිබුවොත් කනබොන මිනිස්සෙක් එතුමන ඡන්දයක් නොදුන්නොත් ඒ කියන්නේ කුවකකම. ආසියාවට පළමු වතාවට මේ යුරෝපයේ ගායකින් එනවලු. ඒ එන්නේ ශ්‍රී ලංකාවටලු. ඒ සින්දු අහන්ටලු මුළු ආසියාවම ලංකාවට එනවලු අප්පච්චී. ඒ ඇවිල්ලා රත්නපුරිය යනවලු මැණික් ගන්න. අපි අර ඉක්මනටම අර මේ ඇමරිකානු ඩොලර් බිලියන 84 ගෙවා ගනී නේද? දැන් මේක වැරදිලාවත් IMF එකට එහෙම ඇහුනොත් දෙයියන්ගේ පිහිටයි. IMF එක ගියයි එහෙනම් ඕගොල්ලෝ මේ යුරෝපයේ ඉන්න ගායකයෝ ගෙනල්ලා සින්දු කියලා නේද? උන්දලට කියලා මැණික් විකුණලා සල්ලි හොයාගන්න කියලා. ඇත්තට මේ කතාව අහන අපට මෙන්න මෙහෙම හිතනවා, මේ අපේ හැටිද නැත්නම් අපිට පිස්සුද කියලා. හරිද? මේක අපි අපෙන්ම අහගන්න ඕනේ. හා එහෙමත් නැත්නම් මේ කතාව රහට ලියලා වජිරාබේ වර්ධන සහ සමන් රත්නප්‍රියලට පුළුවන් ඔය සින්ඩරෙල්ලා නිව් වර්ෂන් එක හැටියට එළියට දාන්න. ඒ දාලා ලෝකෙට විකුණන්නත් පුළුවන්. සමහර කාලට IMF එකට විකුණ ගන්නත් පුළුවන් වෙයි නේද? අද ටෙලිවිෂන් ඔබෙන් අහන්නේ මෙවැනි සුරංගනා කතාවලින් දැන් තවත් රවට්ටන්න පුළුවන් පුංචි බබාලා මේ රටේ ඉන්නවද කියලයි. ඔව්, මේ සුරංගනා කතාවලින් රවට්ටන්න පුළුවන් පුංචි බබාලා තවත් මේ රටේ නැති බව අපි මේ සින්ඩරෙල්ලා කතා ගොතන උන්දලට අද ටෙලිවැකියෙන් මතක් කරනවා. එම පුවතත් සමගින් අපගේ උදෑසන පුවත් විකාශය අවසන්. යලිත් හමුවෙමු අපගේ දහවල් පුවත් විකාශය සමගින්. ඔබට සුබ දවසක්. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුවත් දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.